ජන හදවත් වලට කන් දෙන ප්‍රේමණීය මිනිසා කොළඹට. අද මම තරඟ වදින්න ප්‍රධානතම හේතුව තමයි මම නැවතවරක් පාර්ලිමේන්තු යන්නේ කියලා හිතාගෙන හිටියේ. එහෙම හිටියත් මට මේ රට යන පැත්ත දැක්කම විශේෂයෙන්ම බොරුවෙන් ජයග්‍රහණය කරනකොට යමෙක් ඒ ජයග්‍රහණය කරලා ඒ කියපු දේ නොකරනකොට අනිවාර්යම පාර්ලිමේන්තුවේ ශක්තිමත් හඬක් ශක්තිමත් විපක්ෂයක් ඒ වගේම සමහරට ශක්තිමත් ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන් තැනකට අපි කටයුතු කළ යුතුයි. දැන් අනුරකුමාර සහෝදරයා වේදිකාවක් ගාන ගිහිල්ලා මොනවද කිව්වේ? මිලියන ඩොලර් මිලියන 40ක් 42ක් කියන්නේ කජ්ජක්ද කියලා. මේ සිංහල භාෂාවෙන් එතුමාගේ භාෂාවෙන් මම කියන ඕක කජ්ජක් කිව්වා. ඕක අපිට පියවන්න පුළුවන් කොහොම මෙහෙම වෙනකොට. මට මතකයි සුනිල් හඳුන් හෙත්තිමැතිතුමා කියනවා අපි බලයට ආපු ගම පළවෙනි ඩොලර් මිලියනය. මට කෙනෙක් දැන් කැනඩාවෙන් කතා කරා. මම මගේ නම්වලත් නැහැ, මගේ ෆෝන් එකේ යාගේ නමත් නැහැ, නම්බරෙත් නැහැ. ඒත් මට කතා කරලා කිව්වා ඔබ තමුන් නාසෙල්ලා දිනපු ගමන් පළවෙනි ඩොලර් මිලියනේ වන්නේ මං කියලා. ඒ ඩොලර් මිලියන ආවද මන් දන්නේ නැහැ. එහෙම කතා කරපු අය කිව්ව විදේශගත වෙලා ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ ඩොලර් මිලියන ගණන් එවයි කිව්වා. මේ ඩොලර් බිලියන ගාන පියවන්න. එහෙම කියපු අය මාසයක් යන්න මත්තෙන් මේ වෙනකොට රුපියල් බිලියන 620කට වැඩිය ණය අරන් තියෙනවා. අපේ දරුවනුත් දරුවන්ගේ දරුවනුත් ණයකරුවන් බවට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අත්‍යවශ්‍ය බණ මේ අපි වැලේ වැටිලා හිටපු වලෙන් ගොඩ ඇවිල්ලා හති අරිමින් හිටපු අවස්ථාවක හති ඇරලා තාම හරියට හුස්ම ගත්තෙත් නැහැ. 20යි 22 අපි නන්නත්තර වුණා. ඇත්තම කතා කරනවා නම් අපි නැත්තරම නැති වුණා. අපි සියලු දෙනාම දන්නවනේ අපි හිටපු තැන ගෑස් එක ගන්න බෑ, ඉන්ධන ටික නැහැ. කොළඹ නගර සීමාවේ ජනතාව සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් තමගේ ජීවන උපාය මාර්ගය ලබා ගන්න ත්‍රිවිල් රථයක් පදවලා, එහෙමත් නැත්නම් කඩයප්පන් ටිකක් ඉන්දියප්පන් ටිකක් තම්බල ඒ වගේ පුංචි ස්වයන් රැකියා කළේ. ඒ අයට කිසි දෙයක් කර කියා ගන්න බැරි තත්ත්වයකට පත් වුණා. ඒගොල්ලන්ගේ ආර්ථිකයට පණ වුණා, ලංකාවේ ආර්ථිකයට පණ වුණා. අපිට මට මතකයි කොළඹ නගරයට මහමුද මැද්දේ ගෑස් ටැංකියාපු නැව් පෙනිපෙනි ඒක රටේ බාගන්න බැරි තත්ත්වයක් තිබ්බා. ඒක බාගන්න බැරි ඇයි? සල්ලි තිබ්බේ නැහැ. අපේ විදේශ සංචිතය නැක්තරම නැතිලා තිබ්බ. එක ඩොලරයක් අපිට තිබ්බේ නැහැ. ඒක බාගන්න බැරුණා. ගෑස් ටැංකි මහමුද තියෙන නැව්වල ඒව බාගන්න බැරුණා. එවැනි තත්ත්වයක් තිබ්බ අවස්ථාවක අර තනි පුද්ගලෙක් මම කියන්නේ තනි ඇතෙක් පාර්ලිමේන්තුවේ හිටියා විපක්ෂේ. එතුමායි අභියෝගේ බාර අරගෙන මේ රට ගොඩගත්තා. ගොඩගත්තේ ඒ පාර්ලිමේන්තුවේවකට හිටපු ගිය පාර්ලිමේන්තුවේ හිටපු විශේෂම ශක්තිමත් එතුමාට උදව් උපකාර කරපු පිරිසක්. ඒ උදව් උපකාර කරපු පිරිස ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාත් හිටියා. එතුමා ඇතුළු මේ කණ්ඩායම මේ රට ගොඩගත්තා. ගොඩ අරගෙන අපි අර වැටිච්ච වලෙන් ගොඩ ඇවිල්ලා හති අරිමින් හිටියේ. තව ටික දුරක් යන්න තිබ්බා. එතුමා අද බලේ හිටියනම් මේ වෙනකොට IMF එකේ 3 වෙනි වාරිකේ ඇවිල්ලා ඉවරයි. දැන් ඒකත් නැහැ. ඒ 3 වෙනි වාරිකේ එන්න ටික කල්යයි. ඒ කල්යන්නේ මේ පාර්ලිමේන්තුව පත් වෙලා බජට් එක සම්මත වෙලා. මොකද IMF එකත් එක්ක සෙල්ලම් කරන්න බෑ. IMF එක කියන කොන්දේසි රෙගුලාසි, ඒ රෙගුලාසි අපේ හොඳට දෙන රෙගුලාසි, අපේ නරකට දෙන රෙගුලාසි නෙමෙයි. IMF එක ඉල්ලන්නේ තමාගේ ආදායම වැඩි කරගන්න, වියදම අඩු කරගන්න, දූෂණ නැති කරගන්න. මේව තමයි රජෙන් ඉල්ලන්නේ. මේ කොන්දේසි මත තමයි සහ ක්‍රමානුකූලව රට ගොඩ ගන්න යහ පාලනයකින් යුක්තව රාජ්‍යයක් මෙහෙවන්න ඒ කරුණුකාරණා තමයි IMF එකෙන් ඉල්ලන්නේ. Doing business with ease. ජනතාවට පහසුවෙන් සේවය ලබා දෙන දූෂණයෙන් තොරව. මේක තමයි IMF එක ඉල්ලන්නේ. ඉතින් මේකනේ දැන් ආදායම වැඩි කරගන්න බදු වැඩි කරාම කිව්වනේ. ඔය බදු දානවා නම් දැන් තෙල්වල බදු 26%කින් කසරයක් රණි වික්‍රමසිංහ මැතුම අඩු කරනකොට කිව්වා ඕක 26%කින් 70%ෙන් අඩු කරන්න පුළුවන්. දැන් 70%ෙන් අඩු කරාද? දැන් ඇවිල්ලා මාසෙකට වැඩිනේ. මාසිකුත් සති දෙකයි. 70%ෙන් අඩු වුණාද? මාසිකුත් දින 10ක් විතර වෙනවා. නෑ, අඩු කරේ නෑ. බදු අඩු කරලත් නෑ. දැන් බදු පිට බදු ගහන්නත් සිදු වෙනවා මේ යන ක්‍රමයේ විදියට. මොකද මේ ණය aran තියෙන විදියට IMF එකේ 3 වෙනි වාරිකේ ඇවිල්ලත් නැහැ. මේ රට නන්නත්තර. මම මෙතන ඉන්න කාන්තාවන කියන්න අවශ්‍ය නැහැ. අද පොල්ගෙඩිය කීයද කියලා. පොල්ගෙඩිය ගන්න පුළුවන්ද? බෑ. බිත්තරේ කීයද? හාල් නාඩු හාල් හොයාගන්න බෑ අපිට. හාල් ගන්න බෑ, පොල් ගන්න බෑ. පොල් ගත්තත් ඒක මිලෙන් අධිකයි. අහිංසක දුගී දුප්පත් ජනතාව අඩුවාදෑම් ලාභී ජනතාව ඉතාමත්ම විශේෂම කොළඹ නගර සීමාව තුල ඉතාමත්ම අසීරු.
තත්වයකින් ජීවත් වෙනවා. දැන් මෙහෙනම් අපිට අඩු ගානේ අවිස්සාවෙල පැත්තේ පොල් ගස් ටිකක් අපේ වතුවල තියෙනවා. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් පොල් හිඟයක් නොවෙන්න පුළුවන්. නමුත් බහුතර ජනතාවට කොළඹ දිස්ත්‍රික්කයේ මුළු රටේම මේ පොල් ප්‍රශ්නයද, හාල් ප්‍රශ්නයද, එහෙමත් නැත්නම් අනිත් අත්‍යවශ්‍ය බඩුවල ප්‍රශ්න සැමන්ටින් එකක් රුපියල් 200 ගානකින් ඉහළ ගිහිලා තියෙනවා. මේව දරා ගන්න බැරි පිටි ටිකද, පරිප්පු ටිකද, හාල් මැස්සොද, මේ අත්‍යවශ්‍ය හැම දෙයක්ම. දැන් මේ බඩු පාලනය කරනවා කිව්වා, මිල අඩු කරනවා කිව්වා, මඩ මතකයි කියනවා, ණය ගණ්ඩයි මුදල් අච්චු ගහණ්ඩයි ආණ්ඩුවක් අවශ්‍යද කියලා ඇහුවා. ණය ගණ්ඩයි මුදල් අච්චු ගහණ්ඩයි රාජ්‍ය දේපළ විකුණණ්ඩයි ආණ්ඩුව අවශ්‍ය නැහැ කිව්වා. ණය ගණ්ඩයි මුදල් අච්චු ගහණ්ඩ ආණ්ඩුවක් මොකද? ඒකට පොලිකාරිය තුන්දෙනෙක් කියියා මැති කිව්වා. මේ මගේ වචන නෙමෙයි, මේ අනුරකුමාර දිසානායක මහත්තයාගේ වචන. දැන් මේ ඇවිල්ලා ඉන්න පොලිකාරිය තුන්දෙනෙක්ද කියන්නකෝ, මුදලුත් අච්චු ගහන මුදල් අච්චු ගහන කියන එකෙත් මේ සාමාන්‍යයෙන් මූල්‍යමය භාෂාවෙන් කියන එකවත් හරියට තේරුම් ගන්න බැරි. මොකද මුදල් අච්චු ගහලා මහා බැංකුවේ තැන්පත් කරලා තියෙන හදිස්සියට ද්‍රවශීලතාවයට ගණ්ඩ ඕන ප්‍රමාණය ගණ්ඩ. දැන් ඒක ගැනවත් හරි තේරුමක් දන්නේ නැහැ. අගමැතිතුමියත් වචන පටලව ගන්නවා, විජිත හේරත් මහත්තයත් වචන පටලව ගන්නවා. මම දකින එකම දේ තමයි මේගොල්ලන් රැල්ලට අහු වෙලා රැල්ලට කතා කරලා චූන් වෙන කතා වේදිකාවල් වල කියලා මිනිස්සු අවස් අවුස්සලා ඒගොල්ලන්ව රැල්ල දිගේ ගෙනල්ලා බලයට ආවට ඒ බලයට ඇවිල්ලා රට ගෙනියන සැලස්මක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාදාමයක් ඒගොල්ලන්ගේ හිතේවත් හදවතේවත් කොතනකවත් තිබ්බේ නැහැ. අත ඇති දේ එක පතට විකුණ ගන්න, අත නැති දේ එක පතට අරගන්න. දැන්ම යන්න dasatamaka.lk කට. dasatamaka.lk. නැති දෙයක් නැති තැනක්.